ලංකා එංගලන්ත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ වෙන තව දවස් කිහිපයක් ඉතුරු වෙලා තියෙන්නේ. මේ තරගාවලිය බලන්න කලින් අපි බලමු මේ කණ්ඩායම් දෙක අතර එක්දින තරගවල වැඩිම ලකුණු ගත්ත ප්‍රතිකරුව 10 දෙනා කවුද කියලා. වැඩිම ලකුණු ගත්ත ප්‍රතිකරුව අතර 10 වෙනි තැන ඉන්නේ උපුල් තරංග. තරංග එංගලන්තයේ එක තරඟ 16කට සෙල්ලම් කරන ලකුණු 674ක් අරගෙන තියෙන්නේ ශතක තුනකුත් අර්ධ ශතක තුනකුත් එක්ක. වැඩිම ලකුණු ගත්ත ප්‍රතිකරුව අතර 9 වෙනි තැන ඉන්නේ එංගලන්ත ප්‍රතිකරුව ඇලෙක්ස් ස්ටුවර්ට්. ස්ටුවර්ට් ලංකාවේ එක තරඟ 22කදී ලකුණු 683ක් අරගෙන තියෙන්නේ අර්ධ ශතක 7ක් එක්ක. මේ වාර්තාවේ 8 වෙනි තැන ඉන්නේ තවත් එංගලන්ත ආරම්භක ප්‍රතිකරුවෙක් වන මාක්ස් ක්‍රෙස්කොටික්. මාක්ස් ලංකාවේ එක් දින තරඟ 17කදී ලකුණු 697ක් අරගෙන තියෙන්නේ ශතකයකුත් අර්ධ ශතක 4කුත් එක්ක. මේ වතාවේ එංගලන්තයේ එක් තරඟාවලියේ ක්‍රීඩා කරන්න අවස්ථාව අහිමි වුණු ඇන්ජලෝ මැතිව්ස් තමයි ප්‍රතිකරුව අතර 7 වෙනි තැන ඉන්නේ. ඒ තරඟ 26කදී අර්ධ ශතක 6ක් එක්ක ලකුණු 782ක් අරගෙන 6 වෙනි තැන ඉන්නේ මෑතකදී ටෙස්ට් ක්‍රිකට් වලට සම්බන්ධ වූ ඇලිස්ටියා කුක්. කුක් ලංකාවේ එක් දින තරඟ 23කදී ලකුණු 809ක් අරගෙන තියෙන්නේ ශතකයකුත් අර්ධ ශතක 4කුත් එක්ක. වැඩිම ලකුණු ගත්ත ප්‍රතිකරුව අතර 5 වෙනි තැන ඉන්නේ ජෝ රූට්. මේ පාරත් ලංකාවට තර්ජනයක් වෙන්න පුළුවන්. රූට් තරඟ 19කදී ලකුණු 825ක් අරගෙන තියෙන්නේ ශතක 2කුත් අර්ධ ශතක 5කුත් එක්ක. වැඩිම ලකුණු ගත්ත 4 වෙනි ප්‍රතිකරුව තමයි නැවත ශ්‍රී ලංකා කණ්ඩායමට එනවා කියලා පසුගිය දවස්වල ලොකු කතාබහක් ඇති වුණු තිලකරත්න ඩිල්ෂාන්. ඩිල්ෂාන් එංගලන්තයේ එක තරඟ 34කදී ලකුණු 966ක් අරගෙන තියෙන්නේ ශතක 2කුත් අර්ධ ශතක 5කුත් එක්ක. එංගලන්තයට දරුණුවට පහර දුන්න තවත් ප්‍රතිකරුවෙක් මේ වාර්තාවේ 3 වෙනි තැන ඉන්නවා. ඒ තමයි සනත් ජයසූරිය. සනත් එංගලන්තයේ එක් දින තරඟ 35කදී ලකුණු 1195ක් අරගෙන තියෙන්නේ ශතක 4කුත් අර්ධ ශතක 5කුත් එක්ක. ලංකා එංගලන්ත එක් දින ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභය අතර දෙවෙනි තැන ඉන්නේ ශතක 5කුත් අර්ධ ශතක 8කුත් එක්ක. එක් දින තරඟ 47කදී ලකුණු 1562ක් ගත්ත මහේල ජයවර්ධන. එංගලන්තයට එරෙහිව වැඩිම ලකුණු ලබා ගත්ත ශ්‍රී ලංකා ප්‍රතිකරුව වගේම කණ්ඩායම් දෙක අතර එක් දින ඉතිහාසයේ පිටින් ඉහළම දක්ෂතා පෙන්නලා තියෙන්නේ කුමාර් සංගකාර. ඒ තරඟ 44කදී ලකුණු 1625ක් ලබාගෙන සංග මේ දක්ෂතාවයට ශතක 4ක් වගේම අර්ධ ශතක 11කුත් ඇතුළත් වෙලා තියෙනවා. මේ විදිහට තමයි ඉතිහාසය කියවෙන්නේ. අපේ අය තමයි වැඩි වැඩ පෙන්නලා තියෙන්නේ. ඔයාලා හිතන්නේ මේ පාර තරඟාවලියේ වැඩිම ලකුණු කවුරු ලබා ගනීද? මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපේ subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවේ තියෙන පාට සුබ දවසක්.